හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අනාගතයේ බුදුවන සන්තුසිත දිව්‍යරාජය හෙවත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන ඔබ මෙතෙක් අහලා නැති කතාවක් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මේ මහා භද්‍ර කල්පේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජා නමින් මේවන විට වැඩවාසය කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මුණගැසීමේ වාග්ය හිමි වුණ ලාංකික මහතෙරුන් වහන්සේ නමක් පිළිබඳව කතා පොතක් තමයි දැන් මේ අද අපි කතා කරන්න හදන්නේ. ඈත අතීතයේ රෝහණ දේශයේ කාම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධානලාභී භික්ෂුන් වහන්සේ නමක් වාසය කළා. මලය මහතෙරුන් වහන්සේ නමින් උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා. දවසක් දවල් දාණය ලබා ගන්න පින්ඩපාතේ වැඩම කරපු මලේ ස්වාමීන් වහන්සේ දැකපු මානෙල් මල් කඩන්න ගිය මිනිස්සේ තමන් ළඟ තිබුණු මානෙල් මල් මිටියටක් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒ එක මල් මිටියක මානෙල් මල් 16ක් විතර තිබුණා. මේ මානෙල් මිටියටේ දඩු පාත්‍රය ඇතුළට තියෙන විදියට තබාගත් මලේ ස්වාමීන් වහන්සේට මේ මානෙල් මල් වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම් කළු ස්වභාවයත් එක්ක අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. එනිසාම උන්වහන්සේ කතා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවාද රුවන්වැලි මහා සෑයට පූජා කරනවාද එහෙම නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා. අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව වගේම සිදුවත් කුමාරයා තවුස්වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතුන් තැම්පත් කර ඇති තවුතිසා දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑයට පූජා කරන්න. බුද්ධාලම්බන ප්‍රීතිය සමගම ශනිකව ආසට වඩින උන්වහන්සේ සුළු වේලාවකින් තවුතිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාලිගාව වන වෛජ්ජන්ත ප්‍රාසාදයේ ඉදිරියට වැඩම කරනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා. යොදුනක වට ප්‍රමාණයක් තිබෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලය ස්වාමීන් වහන්සේ සෑමලුවේ සිටිද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිල්ලා උන්වහන්සේට නමස්කාර කරනවා. උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් මෙහෙම අහනවා. ශක්‍ර දෙවි රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණිසෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවා කියලා අහනවා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා ඒකට පිළිතුරු මෙහෙම දෙනවා. ස්වාමීනි, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව්වරක් සිළුමිණිසෑය වන්දනා කරන්නට පැමිණෙනවා. අදත් එවැනි දවසක්. ඔබ වහන්සේ ටිකක් රැඳී සිට බෝසතුන් වහන්සේ හමු වෙන්න කියලා කියනවා. ටික වේලාවකින් බල සම්පන්න දිව්‍යරාජයෙක් තමන්ගේ පිරිසත් එක්ක සෑමලුවට පැමිණියාම මලේ ස්වාමින් වහන්සේ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, නැහැ, ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා. ඊළඟට තව දිව්‍යරාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලේ ස්වාමින් වහන්සේ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා ඇහුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, නැහැ, ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානාධිපති හරිතාල තිස්ස කියලා. ඊළඟට තවත් දිව්‍යරාජයෙක් තමන්ගේ පිරිසත් සමග පැමිණියාම උන්වහන්සේ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා ඇසුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, නැහැ, ඒ කාවන්තිස්ස මහරජතුමාගේ දෙවැනි පුත්‍රයා වුණ සද්ධාතිස්ස මහරජතුමා කියලා. ඊළඟට හතරවෙනියට බොහොම ප්‍රභාෂර දිව්‍යරාජයෙක් තමන්ගේ පිරිසත් එක්ක පැමිණියාම මලේ ස්වාමීන් වහන්සේ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, නැහැ, ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු ගැමුණු මහරජතුමා කියලා. අවසානයේදී දිව්‍ය සේනාව පිරිවරාගෙන බොහොම ප්‍රභාෂරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනට පැමිණෙනවා. මලේ ස්වාමින් වහන්සේ දැකපු බෝසතුන් උන්වහන්සේගේ මෙහෙමාන්. ඔබ වහන්සේ කුමන රටකින් වැඩියාද? මලය හාමුදුරුව පිළිතුරු දෙනවා තමන් වහන්සේ ලංකාදීපේ ඉඳන් වැඩම කළා කියලා. ඊට පස්සේ ලංකාදීපේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහපුවම මලය හාමුදුරුව කියනවා, මෛත්‍රී බෝසතාණන් වහන්සේ, ඔබ වහන්සේ බුදුවන සමයේ ඒ බුදුන් දැක නිවන් දකින්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ කියලා. ඒක ආපු මෛත්‍රී බෝසතාණන් වහන්සේ සන්තෝෂයට පත් වෙලා මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි ලෞතුරා බුදුවරයා බවට පත් වෙලා සසර දුකින් පිරෙන සත්‍යං එතර කරමි කියලා ප්‍රකාශයක් කරලා සිළුමිණිසෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලෝ බලා පිටත් වෙනවා. මලය ස්වාමින් වහන්සේත් ඉර්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා. කල්ප ලක්ෂයක් සහ අසංඛ්‍ය 16ක් මුළුල්ලේ ජාතියක් ජාතියක් පාසා බෝධි සම්භාර ධර්ම රැස් කරමින් පැමිණියා වූ මේ මහා භද්‍ර කල්පේ
අන්තිම බුද්ධාන්තරයේ බුදුබව පිණිස නියත වූ උතුම් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපි හැමෝගෙම නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අති දුර්ලභ ධර්ම දානමේ වීඩියෝව නොදන්නායට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් අධිකර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.